තව ජනාධිපතිලාට තියෙන දින 1050යි. ඒ නිසා මේ කාලෙත් දඩබඩ ගාලා එයයි. අද මේ වෙලාව වෙනකොට හරිනම් එක අවවාදයක් දෙන්න ඕනේ රටට. අපේ මිනිසුන්ගේ අල්ලපු ගෙදර මිනිහෙක් කොරෝනා හැදුනොත් එම එහා පැත්තේ ගෙදර මිනිහයි පවුලයි ඉන්න ඔක්කොම දාගෙන අඩුම ගානේ අර සුරතලේ හදන සතුන් දෙන්නා ගෙදර තනි කරලා දාලා මිනිසුන් අලංගිල නිරෝධායනෙ දාන්න. හැබැයි අර එක එක උත්සව වලට ගියපු කට්ටිය එහෙනම් අද නිරෝධායනෙ වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ තරාතිරම බල්ලා නෙමෙයි. ඒක රටේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද ඇමතිවරයාද කියලා අදාළ නැහැ. ෆස්ට් කොන්ටැක්ට් පොයින්ට් එක තියනවා නම් ඒගොල්ලන් නිරෝධායනෙ වෙන්න ඕනේ. ආදර්ශ යුතුම් අවදාහ දෙනවට වඩා. මම අද දැක්ක එක ඇමතිවරෙක් අර ටයර් ෆැක්ටරි අරින්න ගිය ෆොටෝ එකේ ඉන්න ඇමතිවරකද පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ රටේ මිනිසුන්ට ඕම් වුණා නම් නිරෝධායනෙ කරන එකේ කන්න බොන්න දෙන්නත් නැතුව කන්නේත් නැතුව සමහර මිනිසුන්ගේ දින 14ක් ගිලිනුට රස්සාව නැහැ. ඇයි ඒගොල්ලන් නිරෝධායනෙට යන්නේ නැත්තේ? ඒගොල්ලන් ඉන්ජෙක්ෂන් ගහගෙනද කියලා පුංචි සැකේකුත් තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙමනම් හදිසියම් පීඑල් නිශාන්ත ඇමතිවරට හැදුනම එතුමත් කෙරුවා අනිත් මන්ත්‍රීවරු ටික ඔක්කොම නිරෝධායනෙට යන්නේ බෑ. මේ ලෝකේ ප්‍රභාකරන්ව නැති කරපු මිනිහා ගැන හොඳට දැනගෙන හරින් ෆර්නැන්ඩෝ වැඩ කරන්න ඕනේ. මේ කවුද කියන්නේ රටේ ජනාධිපතිවරයා මුල් පුරවැසියා. ඇත්තටම අපි කනගාටු වෙනවා. අපි හිතුවේ එතුමා 1991 හමුදාවෙන් අයින් වෙලා ඇමරිකාවේ පදිංචියට ගියන් පස්සේ ලෝකේ හොඳට දැකලා සීලාචාර ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බවට පත් වෙච්ච මිනිහෙක් තමයි ඉස්සර හිටපු අයත් එක්ක බලනකොට මේ මිනිහයා කියලා නිකන් සාමාන්‍ය වෙලාවට මිනිසුන්ගේ මතයක් තිබුණා. දැන් ඒ කතාව එතුමා කියන ගමන් පොඩි නිකන් දානවා තර්ජන පාට් එකක්. ඔයා මාව නරක මිනිහා කරගන්න එපා. සමහර අය හිතුවේ යුද්ධ කරාම රටේ ආර්ථිකය කරන්නත් යුද්ධ කරපු අයට පුළුවන් කියලා. සමහර අය හිතාගෙන හිටියේ සමාජමය තියෙන ප්‍රශ්න අර නගර අලංකරණයට පාක් හැදුවනේ ඒ වගේ හදන්න පුළුවන් කියලා. ඉතින් අපි මේවා ටිකක් තේරුම් බේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. මේ රටේ මිනිසුන්ට සීනි තිත්ත කරපු ආණ්ඩුව මේක. හැබැයි ඒ ආණ්ඩුව සීනිසා රස කැවිලි 145කින් ආනයනය වැඩි කරලා තියෙනවා 2020. මම හිතන හැටියට අර හම්බන්තොට පැත්තේ හදන දොඩොල් හදන අයට ඒගොල්ලන්ගේ කර්මාන්තේ විනාශ කරලා මේ ඊනියා වියතුන් හේම පිට රටින් දොඩොල් මස්කට් ගේන තරමට ඒ ආනයනය සමහර අයට කරන්න ලයිසන් දීලා තියෙනවා. මේක තමයි තත්ත්වය. කුළුබඩු පව 117කින් කුළුබඩු ආනයනය 2020 වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමන් තෝරාගත්ත කණ්ඩායමක් ජීවත් කරවන්න වැඩ කරන ආණ්ඩුවක්. මොකද ආර්ථිකය වටනවා වගේම තමයි ආර්ථිකයේ උපයන ඒ ධනය හරියාකාරව සමසේ ජනතාවට බෙදා දෙන්නේ නැත්නම් ඕක ඊට වඩා ලොකු පාප කර්මයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.